Welcome to Math Doc, zero to hero in mathematics. අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාටම මැඩොක්ෙත් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපි මේ වීඩියෝ එක බලන්න යන්නේ ත්‍රිකෝණමිතියේ වැදගත්ම සම්බන්ධයක් වෙන සංයුක්ත කෝණ සතර සමගින් බලන්න බලමු සංයුක්ත කෝණයක් කියන්නේ මොකද්ද කියන එක A කෝණයක් B කෝණයක් එකතු වුණොත් මේකට කියනවා සංයුක්ත කෝණයක් කියලා මේක කෝණ දෙකකට විතරක් නෙවෙයි කෝණ තුන හතරක් වෙනකොට මේක සංයුක්ත කෝණයක් කියලා මේක අඩු වුණත් මේක සංයුක්ත කෝණයක් වෙනවා කෝණ දෙකක සම්බන්ධයක් දැන් sin 60 කියන එක ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් sin 30 30 කියලා. මේක සාමාන්‍ය වරහණක් විදිහට ප්‍රසාරණය කරොත් sin 30 ගන්න sin 30 කියලා. අපවල මේක හරිද කියලා. sin 30 කියන්නේ භාගයයි sin 30 කියන්නේ භාගයයි උතරෙන් එකක්. හැබැයි අපි දන්නවා sin 60 කියන්නේ මුල තුන බෙදීම දෙකක්. එහෙනම් මේ දෙක අතරින් සුළු කිරේ වැරද්දක් තියෙනවා. එහෙනම් මේ විදිහට ප්‍රසාරණය කරන එක වැරද්ද. ඒ කියන්නේ sin a ධන b කියන එක නා sin a ධන sin b කියලා සාමාන්‍ය වරහන් මේක සුළු කරත් මේක වැරදි. එහෙනම් මේ වගේ සංයුක්ත කෝණ වලට ත්‍රිකෝණමිතික අනුපාත කොහොමද ගන්න කියන එක තමයි මේ සංයුක්ත කෝණ සර්වසම්ම යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. බලමු මේක සම්බන්ධතාවයක මේක පළවෙනි සම්බන්ධය තමයි sin a ධන b क्या साइन ए कॉस बी धन कॉस ए साइन बी कॉस ए धन बी क्या कॉस ए कॉस बी ऋण साइन ए साइन बी टैन ए धन बी क्या टैन ए धन टैन बी वेदी में एक ऋण टैन ए tan ඒ තමයි සංයුක්ත කෝණ ධන කෝණ වල තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය. මෙතන ඍණ තිබුණොත් මෙතන ඍණ මෙතන ඍණ තිබුණොත් මෙතන ධන මෙතන ඍණ තිබුණොත් මෙතන ඍණ මෙතන ධන වෙනවා. ඒ තමයි ඍණ කෝණ වල ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධය දෙන්නේ. මේ තමයි සංයුක්ත කෝණ සර්වසාම්‍ය මේක සාධනික ක්‍රියාවලියක බලමු. මේ වගේ නිර්මාණයක් එක්ක આવොත් මේ ත්‍රිකෝණේ ත්‍රිකෝණයන් තියෙන්නේ මේ කෝණේ A කෝණයක්. මේකට තවත් කෝණයක් B කෝණයක් අපි එකතු කරගත්තොත් මෙතන ලම්භකව නිර්මාණය කරගන්න. මේක A, මේ කෝණය අනුවරණය, අනුවරණය මේ කෝණය A. මේක P, Q, R, S, T. අධික සම්බන්ධතා තියෙනවා. අපි sin a ධන b ට ප්‍රකාශනයක් ගන්න බැලුවොත් sin a ධන b සම්බන්ධ කරන ත්‍රිකෝණ ත්‍රිකෝණය මේක. එහෙනම් සමුප්පාදයේ t³ බෙදීම t. t b. එතන මේ ලක්ෂය u කියලා ගන්න. දැන් මේ t³ කියන්නේ u³ ධන u t. u³ කියන්නේ s. SR බෙදීම TP UT බෙදීම TP SR කෙනෙක් කෙනා SP ගෙන් බෙදන්න ඊළඟට SP කෙනෙක් කෙනා TP ගෙන් බෙදන්න මේ සම්බන්ධ වෙනසක් වෙන්නේ නැහැ අපට UT කෙනෙක් කෙනා TS ගෙන් බෙදන්න TS ගෙන් වැඩි කරන්න TP ගෙන් බෙදන්න එතන මේ සම්බන්ධතාවම එන්නේ දැන් අපි බලන්න පුළුවන් sin a sr බෙදීම sp sr බෙදීම sp කියන්නේ sin a sp බෙදීම tp මේ sp බෙදීම tp කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය cos b ut බෙදීම ts ut බෙදීම ts මේකෙන් sin cos a මේක බෙදීම cos a ts බෙදීම tp sin b
sin a cos b ධන cos a sin. ඒ තමයි sin a ධන b කියලා ප්‍රකාශ කරනවා. ඒ විදිහම අපිට cos a ධන b සාධනය කරගන්න පුළුවන්. අබලමු. cos a ධන b මේ ත්‍රිකෝණය ගන්න PQ බෙදීම PD PQ ලියන්න පුළුවන් PR ඍණ Q වර්ගයක්. PR ඍණ Q වර්ගයෙන් PD. දැන් මේ QR කියන එක නා US ට සමානයි. මේක US PD දැන් මේක හරය වෙන් කරන්න. PR බෙදීම PD US බෙදීම PD PR PR කියන එක නම බෙදන්න PS ගෙන් PS PD US කියන එක නම TS ගෙන් බෙදන්න TS ගෙන් බැරි කරන්න PR බෙදීම PS කියන්නේ cos A PS බෙදීම PD PS බෙදීම PD කියන්නේ cos B US බෙදීම TS කියන්නේ මේ ත්‍රිකෝණය sin නේ TS බෙදීම TP TS බෙදීම TP කියන්නේ මේ ත්‍රිකෝණය sin B එතන අපිට cos A ධන B කියන්නේ cos A cos B ඍණ sin A sin b කියන අංක. ඒ තමයි sin a ධන b cos a ධන b sin කොහොමද සුළු පිළිතුරු ටික. දැන් අපිට මේ ආපු sin a ධන b එකයි cos a ධන b පාවිච්චි කරලා tan a ධන b ප්‍රසාරණය කරන්න පුළුවන්. දැන් අපි බලමු tan a ධන b ප්‍රසාරණය කරන්න හැටි. tan a ධන b කියලා කියන්නේ sin බෙදීම cos sin a ධන b බෙදීම cos a ධන b sin a ධන b කියන එක මෙතන ප්‍රසාරණය කරන්න sin a cos b ධන cos a sin b කියන බෙදීම cos a ධන b cos a cos b ඍණ sin a sin b cos b ධන එකට ඍණ ලකුණක් දැන් මෙතන හැම පදයක්ම cos a cos b ගෙන් බෙදන්න. sin a cos b බෙදීම cos a cos b cos a sin b බෙදීම cos a cos b cos a cos b බෙදීම cos a cos b ඍණ sin a sin b බෙදීම cos a cos b දැන් මෙතන මේ cos වලින් cos a cos b ගැන හැම පදයක්ම බෙදුවා කියලා ප්‍රකාශන වෙනස් වෙන්නේ නැහැ. මේ හැම පදයක්ම කැපිලාගෙන මුල ප්‍රකාශය වෙනවා. දැන් මේක සුළු කරගත්තොත් cos b කැපෙනවා, cos a කැපෙනවා, cos b cos a කැපෙනවා. මෙතන tan a. මේක tan b. මේක එකයි. sin බෙදීම cos එක tan. මේ විදිහට ප්‍රකාශ කරනවා. tan a ධන b කියන්නේ tan a ධන tan b බෙදීම එකරින tan a tan b. ඒ ධන සම්බන්ධතාවය යනකොට දැන් අපි මේක ඍණ සම්බන්ධතාවයට උන් වෙනකොට මේක මෙහෙම වෙන්නේ sin ඍණ theta ඍණ කෝණ සරසාමයකට ඍණ sin theta යනවා. cos ඍණ theta කියන්නේ cos theta. tan ඍණ theta කියන්නේ ඍණ tan theta. මේ තමයි ඍණ කෝණ වලට සරසාමය sin tan දෙන්නගේ ඍණ එළියට ගන්න පුළුවන් cos ගැන අමතක කරන්න පුළුවන්. මේ සම්බන්ධතාව පාවිච්චි කරලා අපිට a ඍණ b කෝණ වලට සර්ව සම්හදන්න පුළුවන්. sin a ඍණ b කියලා කියන්නේ මෙතන මේ b කියන එක ඍණ b කරන්න. එතකොට නෝ sin a cos ඍණ b cos a sin ඍණ b sin a cos ඍණ theta කියන්නේ cos theta මේ ඍණ එළියට ගන්න. මෙතන cos වල ඍණ කිය අමතක කරන්න පුළුවන්. sin වල ඍණ එළියට එනවා. cos a sin
කොස්සේන බී ගන්න ගියොත් මෙතන කොස් ප්‍රකාශනයේ මෙතන කොස් ප්‍රකාශනයේ බී තියෙන තැනට ඍණ බී ගන්න කොස්සේ කොස් ඍණ බී ඍණ සයින්නේ සයින් ඍණ බී කොස්සේ තුනෙන් ඍණ අවුත් කරන්න පුළුවන් කොස්සේ කොස් බී සයින් එකෙන් ඍණ එළියට ගන්න මෙතන ධන යනවා සයින්නේ සයින් බී ඒ විදිහටම tan එක දාලා බී बी कौन है रिडक्ट कर ला ए में बी करने पड़ेगा टैन ए दाना टैन रिना बी एक कर रिना टैन ए टैन रिना बी टैन ए मेरे ने ये लेना रिना टैन बी एक कर दाना मेरे ने ये लेने पर दाना है ना टैन ए टैन बी මේක ඍණ කෝණයට ත්‍රිකෝණමිතික අනුපාත ඍණ කෝණයට ත්‍රිකෝණමිතික අනුපාත භාවිත කරලා සංයුක්ත කෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය ඉදිරිය ගන්න පුළුවන් මේ සංයුක්ත කෝණ සර්වසාම්‍ය සම්බන්ධතාවට අපේ ත්‍රිකෝණමිතියේ මාරම් වැදගත් කොටස මෙවුවා වලට කෙලින්ම ත්‍රිකෝණමිතික ගැටලු විසඳන්න ගන්න පුළුවන් මේ සංයුක්ත කෝණ මේ ප්‍රසන්න ඇර වෙන ප්‍රසන්නක් අපිට භාවිත කරන්න බෑ ඒ විදිහට සංයුක්ත කෝණ සර්වසාම්‍ය කොටස ඉවර කරන්න පුළුවන් අපිත් එක්ක රැඳී සිටියට ස්තුතියි